අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ලා ප්‍රථමයෙන් පුවත් සිරස්තල අද අටමස්ථානයේට ගොස් තුනුරුවනේ ආශිර්වාදය ලබාගත් අගමැති හෙට ගෙදර යයිද අගමැතිට පූජා භූමිය අසලත් විරෝධය රටේතින අර්බුද විසඳන්න සැබෑ මැදිහත් වීමක් කරන්න ජනපති අගමැති මැති ඇමතිවරු කටයුතු කර නැහැ. ත්‍රෛනිකායක මහනා හිමිවරුන් කනගාටුව පළ කරයි. සමගි ජන බලවේගය නිදහස් පක්ෂය අතුළු ස්වාධීන වූ පක්ෂ 11 ශ්‍රී ලංකා නීතිච සංගමය හමු වෙයි. ගාලු මෝදුර විරෝධතාවයට මාසෙයයි. නිර්පාක්ෂික අරගලයට මහසෙනගක්. ප්‍රතිකර්ම ඇමති මහින්දානන්දටත් හූහඬ සමග ජනතා විරෝධය. ඉන්ධන සහ ගෑස් නැති නිසා ජනතාව අදත් මහපාරට කොළඹදී ගෑස් ලොරියක් කොල්ලකයි ගෑස් සිලින්ඩර් 50කට අධික ප්‍රමාණයක් පැහැරගෙන යයි ජනපති නන්දසේනගේ හදිසි නීතිය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන සහ උගුරට දාන බටේ අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් රට තුළ දේශපාලන සමාජ හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව ත්‍රෛනිකායක මහානායක හිමිවරුන් පවසනවා රටේ පවතින අර්බුද විසඳීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙක් කටයුතු නොකිරීම ගැන සිය අප්‍රසාදය සහ කනගාටුව පළ කරන බවයි මහානායක හිමිවරුන් ප්‍රකාශ කරන්නේ ඒ ජනපති අගමැති විපක්ෂ නායක සහ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් වෙත ලිපියක් යොමු කරමින් රටතුල සමාජ ආර්ථික දේශපාලන ස්ථාවරත්වය ඇතිකොට ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් යලිත් වරක් ත්‍රෛනිකායක මහනාහිමිවරුන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන් වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා පසුගිය අප්‍රේල් මාස 4 වනදා සහ අප්‍රේල් මාස 20 වනදා ත්‍රෛනිකායික මහා සංගරත්නයේ නියෝජනය කරමින් ජනාධිපතිවරයා වෙත රටතුල ආර්ථික සහ දේශපාලනික ස්ථාවරත්වයක් වහා ඇති කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බව මහනාහිමිවරුන් මින් අවධාරණය කරනවා ජනාධිපතිවරයා අප්‍රේල් මාස 21 වනදා මහනාහිමිවරුන්ට දන්වා ඇත්තේ එකී යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි මේ වනතෙක් මහජනතාව පත්වී ඇති අසීරුතාවයේ කෙරෙහි සංවේදී වෙමින් රටතුල උද්ගතව ඇති දේශපාලනික ආර්ථික සහ සමාජීය අර්බුදයේ මෙහිලා සාධනීය මැදිහත් වීමක් සිදු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීම පිළිබඳව ත්‍රෛනිකායික මහා සංගරත්නයේ අප්‍රසාදය සහ කනගාටුව පළ කර තිබෙනවා මහජනතාව දැඩි අසිරුතාවයකට පත්ව සිටින මෙවන් මොහොතක පාර්ලිමේන්තුව තුල සිය පක්ෂ දේශපාලන රටාව සහ ඒහා සමෙදි අභිමතාර්ථයන් සඵල කර ගැනීම වෙනුවෙන් මහජන මුදල් මිලියන ගණනින් විනාශ කොට අසීමිත වරප්‍රසාද විඳිමින් අවිචාරවත් ලෙස මහජන නියෝජිතයින් කටයුතු කරන ආකාරයෙන් ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නන් ලෙස ඔවුන්ගේ වළංගු භාවයක් පවතී ද යන්න ගැටලුවක් බවයි මහනාහිමිවරුන් පවසන්නේ. එබැවින් අප්‍රේල් මාස 4 වනදා සහ අප්‍රේල් මාස 20 වනදා ඉදිරිපත් කරන්නට යෙදුණු සිය ලිපිය දැක්වෙන පරිදිම යෝජනා මාලාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන මෙන් නැවත වරක් මෙයින් දන්වා සිටින බවත් සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සැදුම්ලත් සර්වපාක්ෂික පොදු අන්තර්කාලීන පාලන ක්‍රමයක් ගොඩනැගීමට උත්සුක වන ලෙසටත් සිහිපත් කර සිටින බවයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසන්නේ. මහා සංගරත්නයේ ලෙස අප කිසිවිටකත් පටු දේශපාලන අරමුණු වලට ගොදුරුව කිසිවෙකු හෝ බලයට ගෙනීමට හෝ බලෙන් ඉවත් කිරීමට අපේක්ෂා නොකරමු. එහෙත් නොඑක් බාධක කම්කටොළු මැද සිව්පසෙන් මහා සංගරත්නය පෝෂණය කළ හා කරන ලංකාවාසී මහජනයා දවන විට ඉහළ යන ජීවන වියදම හමුවේ පත්ව ඇති දැඩි අසරණ භාවය පිළිබඳව අප සංවේගයට පත්ව සිටිමු. එහෙන් ජනහිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින් වරප්‍රසාද භුක්ති විඳින්මින් ආත්ම සුඛ විහරණය සඳහා පමණක් යොමු වී ඔබ සැම දෙනා කටයුතු කරන්නේ නම් ඉදිරියේදී මහජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන බවද වැඩිදුරටත් පෙන්වා දෙන බවයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අනුරාධපුරයට ගොස් ඓතිහාසික ජයශ්‍රී මහබෝධීන් වහන්සේ ඇතුළු ආගමික ස්ථාන වැඳ පුදා ගත්තා. මෙහිදී පූජා භූමිය අසලදී අග්‍රාමාත්‍යවරයාට ජනතා විරෝධයක්ද එල්ල වුණා. පිරිසක් අගමැතිවරයාට සිය ප්‍රසාදය පළ කරන ආකාරයක්ද දක්නට ලැබුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගොස් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. In Anaturua, Ruan Velisa, Chaitrajan Vahanse, Vendapudagat, Agramatya Mahinda Rajapakshamata, Mirisavetia, Chaitrajan and Vahanse, Vendapudagena, Ashirwada Labagata. මෙයතර වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගැනීමේ අනතුරුව පිටත්ව යන අග්‍රාමාත්‍යවරයාට ජනතාව විරෝධතා පුරුද රැගෙන සිය විරෝධය පළ කළා. Then television, Televakia. Television, Televakia. අද ටෙලිවැකිය අප වෙන් කරන්නේ ජනාධිපති නන්දසේනගේ හදිස්සි නීතියට හා මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධනයන්ගේ තීන්දුව වෙනුවෙනුයි. ජනාධිපති නන්දසේන හදිස්සි වැඩවලට හරි දක්ෂයා. ආව දවසේ ඉඳලා කරපු හදිස්සි වැඩත් එක්ක හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක් කියන එක ඒ ස්ලෝගන් එකමයි ආයේ ගහන්න වෙන්නේ. මොනතරම් හදිස්සියට කැමතිද කිව්වොත් ගැසට් ගැහුවා මල්වත්තේ කැසට් ගහන වේගයත් පරාජය කරමින් මේ ගහනවා මේ රිවර්ස් කරනවා එනිසාම ජනතාව ෆේල් සර් වෙනුවට රිවර්ස් සර් කියලා ප්‍රකාශ කරන තැනට ආවා දැන් 6 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපෑවත් වෙන පරිදි හදිස්සි නීතිය දැම්මා හදිස්සි නීතිය පැනවීමේ මූලික අරමුණ මහජන ආරක්ෂාව තහවුරු කිරීම මහජනයාව ආරක්ෂා කරනවා කියන්නේ මේ ලියන මටත් අසන නරඹන ඔබටත් ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම ඒ කියන්නේ අපට මැරෙන්නේ නැතුව තුන් වේල කාල බෙහෙත් බීලා ජීවත් වෙන්න තියෙන අයිතිය තහවුරු කරන එක බලන්නකෝ නන්දසේන ජනාධිපති පමා වෙලා හරි වැඩේ අවබෝධ කරගෙන තියෙන අපූර්ව ජනාධිපති නන්දසේනට කවුරු හරි උපදෙස් දීලා තියෙනවා ටක්කෙටම ඒ කියන්නේ මහජන ආරක්ෂාව හදිස්සි නීතියෙන් තහවුරු කරලා මහජනයව බේර ගන්න පුළුවන් කියලා බලමුකෝ දැනට මහජන ආරක්ෂාවට එහෙම නැත්නම් ජනතාවට අපගේ ජීවිතවලට ඇති තර්ජන මොනවද කියලා අහස උසට ගිය ආහාර මිල සහ ආහාර හිඟය හාල් කිලෝව 250යි 280යි නම් ආයේ කුමන කතාද බිත්තරයක් රුපියල් 30ක් වෙලා නම් ආයේ කුමන කතාද තුන් වේල කාපු ජනතාවට අද එක වේලක්වත් කන්න බැරි තරමට දුප්පත් වෙලා නම් තවත් කුමන කතාද දරුවන්ට කන්න දී ගන්න බැරිව තාත්තල එල්ලිලා මැරෙනවා කවුරු හරි උපදෙස් දීපු කෙනා টপ ලෙවල් විශේෂඥයෙකු විය යුතුයි එහෙම නැත්නම් අර කාබනික පොහොර තීන්දුව වගේ ජනාධිපති නන්දසේන හිතුවද දන්නේ නැහැ කෑම නැතිකමට ආහාර මිල ඉහළ යාමට හදිස්සි නීතිය දැම්මහම මේ ටික බේරෙයි කියලා දෙවෙනි කාරණය කන්න නැතත් ඖෂධ ටිකවත් තියෙන්න ඕනේ පිළිකා රෝගීන්ට පවා අද ඖෂධ නැහැ සමහර රෝහල්වල නාසයෙන් කෑම වතුර පොවන්න දාන්න ඕනේ බටේ නැහැ රට පුරාම ඖෂධ හිඟයි මහජන ආරක්ෂාව යටතේ හදිස්සි නීතිය මගින් ඖෂධ ගලනවද ඖෂධ මිල පහළ දාන්න පුළුවන්ද රට පුරාම දැන් මාස ගානක ඉඳලා ගෑස් නැහැ දර කෑල්ලක් රුපියල් 10යි 15යි මිටි 150යි 200යි පමා වෙලා හරි නන්දසේන ජනාධිපති හදිස්සි නීතිය පැනවුවේ ගෑස් හිඟේ නැතුව ගෑස් බෙදන්නද මාස ගානක ඉඳලා රට පුරා තෙල් පෝලිම් දොස්තරලත් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල ජනතාව මැරිලා වැටුණා නමුත් ජනාධිපති නන්දසේනගේ මේ හදිස්සි නීති තීන්දුව එක්ක තෙල් උණනවද
තෙල් නැව් මුහුද දෙබා කරගෙන ලංකාවට එවිද ඩොලර් හොගාලා ගලාවිද දවස පුරාම දහදුක් විඳලා පොදු මගේ ප්‍රවාහනයේ හිර වෙලා තෙරපිලා ගෙදරෙනකොට විදුලිය කපලා පැය ගාණක් ගෙවල් ඇතුලේ මහපාරේ අඳුරේ ඉටිපන්දම් නැහැ භූමිතෙල් පෝලිම් කිලෝමීටර් ගණන් භූමිතෙල් ලාම්පු ඉටිපන්දම් වලට ගිනි අරගෙන සමහරු මැරුණා මහජන ආරක්ෂාව කියන ලේබල් යටතේ හදිස්සි නීතිය පැනවුවහම විදුලි කප්පාදුව නතර වෙනවද තුන් වේලම රටට බත සපයපු ගොවියන් හිටපු රට එළවලු ටික තිබුණ රටක් මල්වත්තේ කැසට් වගේ ගහපු ගැසට් නිසා රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනම් වුණා පසුගේ මහකන්නේ ඉවරටම ඉවර වුණා දැන් යල කන්නේටත් කනකොක හඬනවා ගොවියන් විතරක් නෙමෙයි රටේම කෘෂි ආර්ථිකයේ බිඳ වැටුණා කුසගින්නේ මැරෙන්න පුළුවන් දැන් හදිසි නීතිය දැම්මම කුඹුරු පට්පට් ගාලා වැවිලා වී හැදිලා ගොයම නැමිලා බර වෙලා කැපෙනවද දැන් එකක් ඊටාම පැහැදිලි නන්දසේන ජනාධිපති මහජන ආරක්ෂාව කියන ලේබල්ට මුවා වෙලා හදිසි නීතිය දැම්මේ ආහාර මිල අඩු කරන්න ආහාර හිඟේ නැති කරන්න ඖෂධ මිල පහත දාන්න හිඟේ නැති කරන්න ගෑස් වලින් රට පුරවන්න ඉන්ධන පිරුම්හල් උතුරලා ගලාගෙන යන්න සලස්වන්න ගොයම නැවී නැවී බර වෙලා කැපෙන සලස්වන්න ජනාධිපති නන්දසේනට හදිස්සි නීතිය මතක් වුණේ මර්ධණයට උද්ඝෝෂණ නිසා සංචාරකින් එන්නේ නැහැලු ඒක මාර තර්කයක් සංචාරකින් නෙමෙයි වෙනදා අවුරුද්දකට සැරයක් නෑදෑයි අම්මා තාත්තා බලන්න ආපු අපේ හිතමිත්‍රයොත් දැන් එන්නේ නැහැ ඒ ගෑස් නැති බෙහෙත් නැති ඉන්ධන නැති රටකට කවුද කැමති එන්නේ අයියා මලව් දෙන්න එකතු වෙලා මේ රට බංකොලොත් කළා කියලා ආයමුතුෙන් දැන් කියන්න දෙයක් නැහැ රටට සංචාරකින් ගෙන්වන්න තෙල් ඉන්ධන ගෑස් ප්‍රශ්නවලට විසඳුම හදිස්සි නීතිය නම් ඇයි අපේ ඔය ගැසට් එක ගහන්න මෙච්චර කල් පමා වුණේ හදිස්සි නීතිය දාගත්තේ උද්ඝෝෂණ මර්ධනය කරන්න නම් තුවක්කුව උණ්ඩේ පාවිච්චි කරන්න නම් අප ජනාධිපති නන්දසේනට මතක් කරනවා දැන් රිවර්ස් කරන්න රිවර්ස් ගියර් එක ඔයාට හොඳට හුරුයි මොකද අද පොලිසිය විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවත් තේරුම් ගනිමින් ඉන්නවා මහජන ආරක්ෂාව කියන්නේ රාජපක්ෂ පවුල රකින්න එක නෙවෙයි කියලා කාකි කෝට් ඇතුලේ කැලෑ ඇඳුම් ඇතුලේ ඉන්න මහත්මා ගති තියෙන මිනිසුන් අවදි විය යුතු කාලේ ඇවිත් ඔය කඳුළු ගෑස් උණ්ඩ අහිංසක කොල්ලන්ගේ කෙල්ලන්ගේ පපුවට එල්ල කරන්න එපා ඔබ ළඟ ඇති කඳුළු ගෑස් උණ්ඩ මදි අපව මේ කොල්ලන්ව මරන්න එක් මිනිහෙකුගේ පවුලකට ඔය කඳුළු ගෑස් හරවන්න මොකද ඒ පවුල මේ රට හඬවලා කඳුළු ගංගාවක ගිල්වල අවසන් තවත් ඔහෙලගේ කඳුළු ගෑස් වලට ගලන්න කඳුළු ඉතුරු වෙච්ච නැති රටක් මේක විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන වගේ වෙන්න එතුමා තමා ගාවට ආව පොලිස් ඇමති ප්‍රසන්නට බෙහෙත් නොදී පෞද්ගලික රෝහලකදී සල්ලි රිටර්න් කළා සල්ලි රිටර්න් කරලා කියලා තියෙන්නේ ආණ්ඩුවේ රෝහලකට එන්න කියලා ඒක මරු මේ අය ආණ්ඩුවේ රෝහල් රාජයේ රෝහල් දැකලා නැහැ රෝගියෙකුට බෙහෙත් නොදී හරවා යැවීම වැරදි සදාචාර විරෝධී කියන අයට අපට කියන්න තියෙන්නේ මෙපමණයි පන ඇද ඇද ආපු රෝගියෙකු හරවලා යවුවනම් වැරදි අනික කියලා තියෙන්නේ රජයේ රෝහලකට එන්න කියලානේ නේද මේ ටෙලිවැකිය ලියන ලියුම්කරු මීට දින දෙකකට පෙර අත්දැකීමක් ලියන්නම් ඒක අහලම බලන්න මේ විශේෂඥ වෛද්‍යවරයා පළමු වෙඩිල්ල පත්තු කළා ඔහු අභීතයිකු ලෙසයි අපේ නිසා දකින්නේ පෙරේදා රාත්‍රියේ අප හිතවතෙකුට අමාරු වුණා වයස 51යි කිරිබත්ගොඩ රෝහලකට රැගෙන ගියා අමාරුයි එතනින් රාගම රෝහලට මාරු කළා වෛද්‍යවරුන් පුදුම වෙහෙසක් ගත්තා මොලේ පැත්තක ලී කැටියක් අධික රුධිර පීඩනය නිසායි වෙලා තියෙන්නේ රාත්‍රියේ 11 කාලට විතර නර්ස් නොන කෙනෙකු මගේ අත තුණ්ඩුවක් තැබුවා මේ තියෙන්නේ ඒ තුණ්ඩුව මේ බටේ ගෙනත් දෙන්න අපේ රෝහලේ දැන් මේ බට නැහැ මම මේ මහ රෑ ඇරලා තිබුණු ෆාමසි හොයන්න ගියා යාන්තම් එක ෆාමසියක තිබිලා මේ බටේ හොයාගත්තා ගාන රුපියල් 250යි රුපියල් 250ක බටයක් නැති රජයේ රෝහල් වල ඇතුලේ අනිත් තත්ත්වය ගැන කුමන කතාද ඇත්තටම මහාචාර්ය රනිල් ජයවර්ධන විශේෂඥ වෛද්‍යතුමා පොලිස් ඇමති ප්‍රසන්නට කළ දේ එක් වරක් නෙවෙයි දෙවරක් නිවැරදි හැකිනම් ඔය 225න් 3-4 දෙනෙකු හැර අනිත් සියලු දෙනාම දින දෙකකට ජාතික රෝහලට රාගම රෝහලට ප්‍රාදේශ රෝහලකට ඇතුල් කරමු බිත්තර නැති පරිප්පු නැති බත් පිඟාන බෙලෙක් පිඟානක කන්න දෙමු රජයේ රෝහලක වැසිකිළියක පැය භාගයක් ඉඳවලා තියමු රජයේ රෝහලක OPD ඉඳලා ට්‍රොලියක දාලා වාට්ටුවක ඩක ඩක ගාලා තල්ලු කරගෙන අරන් යමු කොහොමද ඔහෙලා අවුරුදු 74ක් මේ රටේ රෝහල් පද්ධතිය දියුණු කළ ආකාරය අද රෝගින් එක්ක රෝහල් පද්ධතියම මෝචරියටම ඇදලා දාලා තියෙන හැටිත් එක්කන් ගිහිල්ලා පෙන්නමු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රනිල් ජය
ජයවර්ධනලා තව බිහි වෙන්න ඕනේ. එසේ බිහි වේවා. බොරු මඩ එපා. අපේ දොස්තරලා වෙඩි වැදිලා තුවාල වෙලාගෙන අපරාධකාරයව බේරගන්නත් එකම විදිහට වැඩ කරනවා. ඒ වගේමයි ලසන්තලාගේ ඔලු හිල් කරලා රෝහල් ගෙනාව වෙලාවේ ලසන්තව බේරගන්න හැදුවෙත් මේ දොස්තරලම තමයි. දොස්තරලට පිස්සන්න රැට හීනෙන් පේන්නේ නැති වුණාට පිස්සන්ට රැට දොස්තරලව හීනෙන් පේනවා ඇති. ලසන්තවත් හීනෙන් පේනවා ඇති. ඒ ගලාගේ රුධිරයට දවසක යුක්තිය ඉටු වෙන්නම ඕනේ. මරණ මොහොතෙත් ලසන්තගේ හිසෙන් ගලාගේ රුධිරය පෙනේවා. ඒ වේදනාව දැනේවා. රජයේ රෝහලක අවසන් හුස්ම හෙලන්නම ඔහෙලට වාසනාව ලැබේවා. මාධ්‍ය වේදින් වෙන අපිනම් ඕනම තැනක ඕනම වෙලාවක මැරෙන්න බය නැති බව ආපහු කියන්නම්. අපේ අලුත් තරුණ මාධ්‍ය වේදින් හනමිටි චැනල් මාෆියාව අතහැරලා ජනතාවගේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හිටගන්න දවසත් පේන හැටියට වැඩි ඈතක නෑ. එදාට ඔය උණ්ඩ අත තියාගෙන කඳුළු ගෑස් ගහන්න නියෝග දෙන SSPලා ASPලාට ඇඩ්‍රස් නැති වෙන බව මතක තියාගන්න. මතකනේ රඹුක්කනේදි වෙඩි තියපු කීර්තිරත්න දැන් උළු ගණන් කරනවා. ජීවිතාන්තයේ දක්වාම වැලිකඩ උළු ගණන් කරන්න කීර්තිරත්නට වාසනාවම ලැබේවා. රිචඩ්ව මැරූ පොලිස් ලොක්කෙක් ප්‍රේමදාස රණසිංහත් එක්ක මහමග කෑලි කෑලිවලට එදා බෝම්බෙට අහුවෙලා කැඩිලා ගියා. සවලෙන් එකතු කළේ නීතිය පමා වුණත් ස්වභාව ධර්මයේ පමා නෑ කියලා මතක තියාගන්න. පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයින් අද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් හමු වී සාකච්ඡා කර තිබෙනවා. ඒ රට තුළ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගී ජන බලවේග මන්ත්‍රීවරුන්ට අද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් හමු වුණා. ඒ නීතිඥ සංගමයේ ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය සම්බන්ධයෙන් සිය පක්ෂය ස්ථාවරය දැනුම් දීම සඳහායි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රී වරුන් අද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් හමු වුණා. සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ අර්බුදයට මේ ප්‍රශ්නයට මුල ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය. මේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරන්නට ඕන. ඒ අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඒ පදනමෙන් ඉවත්වන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම රටදෑ වෙනුවෙන් අපි ඉදිරි පීවරක් තබලා නීතිඥ සංගමයට අපි ආරාධනා කරනවා සත්කාරක පාර්ශ්වයක් හැටියට මෙයට මැදිහත් වෙලා ඒ කළ යුතු ඉදිරි සාකච්ඡා විනිවිද භාවයෙන් යුක්තව විශ්වාසය පදනම් කරගෙන ඉදිරියට කරගෙන යන්නට අපි ආරාධනා කරනවා. මේ අතර පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයින්ද අද පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් හමු වුණා. ජනාධිපති තනතුර ඒ වගේම පාර්ලිමේන්තුව මැතිවරණ පැවැත්වීම මේ කියන කටයුතු වල ව්‍යස්තාමය වෙනසක් කිරීමට තමයි අපි සාකච්ඡා කරේ. මේ සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි. ඉදිරියටත් අපි සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන නීච සංගමය වෙනි සංවිධානවල අදහස් ලබාගෙන මේ තියෙන ප්‍රශ්න විසඳන්න කොයි විදිහ ඊරද ඉස්සරහට යන්නේ කියලා කටයුතු කිරීම තමයි බලාපොරොත්තු. ගාලු මෝතර විරෝධතාවයට අදට මසක කාලයක් ගතවනවා. මෙම විරෝධතාව සමග මහ සංඝරත්නය සර්ව ආගමික පූජකයන් කලාකරුවන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටිනවා. මෙතර හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද පස්වරුවේ නවලපිටිය ප්‍රදේශයේදී දැඩි ජනතා විරෝධයක් එල්ල වුණා. පසුගිය අප්‍රේල් මස 9 වනදා උදෑසන සිට දිවයිනේ නන්දෙසින් රජයට විරෝධය පළ කරමින් ජනතාව ගාලු මෝදුරට ඇදීම ආරම්භ වුණා. අප්‍රේල් 9 වන දින උදෑසන ආරම්භ වූ විරෝධතාවය ඒ දින රාත්‍රියේ අවසන් වනු ඇතැයි පාලකීන් විශ්වාසය පළ කළා. එහෙත් රට බේරා ගැනීමේ සැබෑ අරගලය ආරම්භ කළ බව රටටම කියමින් අරගලකරුවන් එදින රැය පහන් කළා. පසුදින වන විට සිය ගණනින් දහස් ගණනින් ගාලු මෝදුරට ජනතාව රොදවැන්දා. ඉන් පැය කිහිපයකට පසු ගෝල්ෆේස් අරගල භූමිය ගෝටා ගෝගම ලෙස නම් කෙරුණා. එතෙන් සිට බාල මහලු වැඩිහිටි සියලු දෙනා ගාලු මෝදර විරෝධතාවයට සිය සහය පළ කරමින් එක් වුණා. ඒ අනුව ගාලු මෝදර විරෝධතාවයට අදට මසක කාලයක් ගතවනවා. මේ මාසයේ පුරාම ජාති ආගම් කුල මල ભેද නැතිව නිර්පාක්ෂික අරගලයක් ලෙස සැබෑ නිදහස ඉල්ලමින් මේ තරුණීන් හඬ නගමින් සිටිනවා. අවුව වැස්සගෙන හිතන්නේ නැතිව తాවකාලික කූඩාරම් වලට සීමා වෙලා මේ තරුණ තරුණියන් පාලකීන්ට කිව්වේ දැන් ඇති gedera යන්න කියලයි. මේ විරෝධතාවය
සංගීතය කිසි විටකත් ප්‍රචණ්ඩ වුණේ නැහැ. සංගීතය නාට්‍යවලට විතරක් සීමා වූ සාමකාමී අර්ගලයකයි මේ තරුණ තරුණියන් නිරත වී සිටින්නේ. දිනපතා මේ ජන අර්ගලයට විවිධ පාර්ශවයන් සිය සහය පළ කරමින් සිටිනවා. ඊයේත් අදත් විශාල ජනගඟක් ගාලු බෝදර අර්ගල භූමියට එක් වුණා. හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගමන් ගත් වාහන පෙළකට නාවලපිටිය ප්‍රදේශයේදී අද පසුරුවේ දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා. මේ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක පැවති විරෝධතා. පනවා ඇති හදිසි නීතිය හකුලා ගන්නා ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. පවතින අර්බුදයට හදිසි නීතිය විසඳුමක් නොවන බවයි පැෆරල් සංවිධානය පවසන්නේ. මේ අතර හදිසි නීතියට විරෝධය පළ කරමින් වෘත්ති සමිති හෙට සිට විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලටගෙන පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ හදිසි නීතිය පනවනු ලැබුවා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහජන සාමය පවත්වාගෙන යාමේ අරමුණින් සහ ජන ජීවිතය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම හදිසි නීති තත්ත්වය පනවා තිබුණා. හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග ආරක්ෂක අංශ සමාජිකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කළා. වහම සේවයට වාර්තා කරන ලෙසයි එම අමාත්‍යංශය දන්වා ඇත්තේ. මේ අතර වර්තමානයේ රටේ ඇති තත්ත්වය සැලකිල්ලටගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙසයි මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ. ඒ හදිසි නීති තත්ත්වය ප්‍රකාශ කිරීම එක්ක මේ පවතින තත්ත්වය ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. නීති හකුලා ගැනීම කළ යුතුයි, නැත්නම් වෙන්නේ මේ තියෙන ප්‍රශ්නෙට තව ප්‍රශ්නයක් එකතු වීමයි වෙන්නේ. විරෝධය යටපත් කරන්න, ජනතාව භීතිකාවට පත් කරන්න ගෙනාව හදිසි නීතිය තමයි මේ තියෙන්නේ. දැන් හදිසි නීතිය ගෙනල්ලා ආණ්ඩුව මොකක්ද ඉස්සරහට කරන්නේ? ඉදිරියේදී මේකට අදාළව රෙගුලාසි ගැසට් කරනවා. රෙගුලාසි ගැසට් කරද්දී සමහර සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් කරලා වෘත්තීය සමිති වලට වර්ජිනේ කරන්න බැරි වෙන විදියට අත්කකුල් ටික බැඳලා දාන්න හදන්නේ. හදිසි නීතිය ගහගන්නවා තමුසෙට ඕන තැනක. ආයේ කතා කරන්න දෙයක් නැහැ. දැන් යන්න විතරයි තියෙන්නේ. ඕන ගුබ්බෑයමකට යනවා. මේ රටේ මිනිස්සුන්ට, දරුවන්ට, ජනතාවට ඉන්න ඉඩ දීලා. පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ සහෝදරුන්ගේ විශේෂයෙන් කියනවා, ඒ තක්කඩි ආණ්ඩුවක් රැකගන්න, කාලකණ්ණි ටිකක් ආරක්ෂා කරන්න, සාමාන්‍ය ජනතාවත් එක්ක අරගල කරන මේ කිසිම මිනිහෙක් එක්ක හැප්පෙන්න එපා. එහෙම හැප්පෙන්න ආවොත් ඒ සාපේ වදිනවා. කඳුළු ගෑස් ගන්න අලුත් කඳුළු ගෑස් ගෙනල්ලා අතේ වැදිච්චකම පිච්චෙනවා. ලැජ්ජයි, තුච්චයි, හරි නින්දිතයි මේ වැඩ. මේව නවත්තන්න. තමුන්නාසලගේ ළමයි ජෙට් වලින් යන්නයි, තමුන්නාසලගේ ළමයින්ට පර්සනල් යොට්ස් ගන්නයි, අපේ ශල්ලි අරගෙන මේ ඔක්කොම සැප විඳින්නේ. තෙල් ටික නිකන්, වතුර ටික නිකන්, ලයිට් බිල් නිකන්, ඉන්න ගෙවල් නිකන්, ජන වාහනේ පවා නිකන්. මම නම් කියන්නේ මේ දේශපාලනයකට මිනිස්සු එකෙක්ටවත් මේ නිකන් දෙන එක කරන්න අරගයි මේ රටේ මිනිස්සු. මොකද මේ නිකන් හැමදේම හම්බෙන මේ රටේ මිනිස්සු විඳින දුක දැනෙන්නේ නැහැ. අර යනාකා කොරහක් විඳිනේ නැවල කතාවක් තියෙනවානේ. දැන් මේකට ලෑස්. ඒ නිසා මේක අපි අනතුරු තියෙන්නේ මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න කණ්ඩායමට. ඔහුගේ කවුරුර හිතන් ඉන්නවනම් කවදරි දවසක මේ රටේ ඉස්සරහට දේශපාලනය කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතන් ඉන්නම නම් මොනවද කරන්න ඉස්සරහට. මේ ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි මේ ඩෝඩෝ නටන නාඩගම ප්‍රෙසිල් රාජපක්ෂයි ඇංගිලා. නටන නාඩගම නවත්තන්න ඕගොල්ලෝ මැතිහත්කම්.
අපි ගෝඨාභය රාජපක්ෂට කියනවා ඔයා ඥානක්කට බය වුණාට අපි ඔයාට බය නැහැ. ඒක නිසා අපි මෙරටේ පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා, හර්තාල් කරනවා, වර්ජනය කරනවා, පුරවන්න නවත්තන්න කියලා අපි කියනවා. හදිසි නීතිය පැනවීම පවත්න අර්බුදය විසඳීමට හේතුවක් නොවන බව පැෆරල් සංවිධානය මේ අතර පෙන්වා දෙනවා. තමන් විසින්ම නිර්මාණය කළ අර්බුදය විසඳීම සඳහා හදිසි නීතිය වැනි මර්ධන අනපනත් ගැනීම හාසියට කරුණක් බවයි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ. රට තුල පනවා ඇති හදිසි නීති තත්ත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වන විට තියෙන සාමකාමී උද්ඝෝෂණ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන තත්ත්වයක් තියෙනවද? කවුරු හරි අවියායුධත්වයට අරගෙන කැරලි කෝලහල තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවද කියන කාරණේ බලන්නට වෙනවා. එහෙම නැති අවස්ථාවකදී මේ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම තේරුම් ගැනීමට බැරි කාරණයක්. මේ අතර හෙට සිට එළඹෙන සිකුරාදා දක්වා අඛණ්ඩ විරෝධතා සතියක් පවත්වන බව වෘත්තීය සමිතිය එකමුතුව පවසනවා. හදිසි නීතිය පනවා විරෝධතා මර්ධනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් මෙම අඛණ්ඩ විරෝධතා සතිය ප්‍රකාශ ශීට පත් කර තිබෙනවා. ඉන්ධන නැතත් ජනතාව තවමත් දිගු පොලිම් වල රැඳී සිටිනවා. ඩීසල් නැති නිසා පෞද්ගලික බස් ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා. ඉවසන්න බැරිම තැන අද කොළඹ ආමර්වේදී ප්‍රදේශයේදී ජනතාව ගෑස් ලොරියක් කොල්ල කෑවා. ගෑස් නැති නිසා පීඩාවට පත් ජනතාව අද 138 මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ අතර භූමිතේ ලබා ගැනීම සඳහා ජනතාව අද දිගු පොලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. රටපුරා ඉන්ධන හිඟය නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. ඉන්ධන පිරුම්හල් අසල ඉන්ධන නැති බවට පෝරු එල්ලා වසා තිබියද එම ඉන්ධන පිරුම්හල් වෙත ඉන්ධන ලැබෙනතුරු ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. ඇතැම් ඉන්ධන පිරුම්හල් වල ඉන්ධන නැති නිසා ජනතාව සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. ඉන්ධන හිඟය හමුවේ පෞද්ගලික බස් රථ ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා. බස් ගොඩක් අඩුයි දැන් අද. දැන් දවස් 4ක් ගියනේ. දැන් යන්න විදියක් නැහැ, අද යන්න විදියක් නැහැ, ඩීසල් නැහැ. සුපර් ඩීසල් ගහලා දුවන්නේ. මේ ගානට අපිට දුවන්නත් බෑ සුපර් ඩීසල් ගහලා. මේ අතර ගෑස් නැති නිසා පීඩාවටපත් ජනතාව අද 138 මාර්ගයේ නාවින ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. තියාවු තියාවු! ගෑස් තියාවු! ගෑස් තියාවු! මේ නිසා හයිලෙවල් මාර්ගයේ ගමනාගමනයටද බාධා ඇති වුණා. ගෑස් ඉල්ලා ජම්පටා වීදියේ ප්‍රදේශයේද විරෝධතා පැවැත්ුණා. කොළඹ ආමර් වීදියේ ප්‍රදේශයේදී ගෑස් ගෙනා ලොරි රථයකට කඩා වැදුණු ප්‍රදේශවාසීන් එහි තිබූ ගෑස් සිලින්ඩර් පැහැරගෙන ගොස් තිබෙනවා. ගෑස් සිලින්ඩර් 52ක් පමණ ජනතාව විසින් පැහැරගෙන ගොස් ඇති බවට ලද පොලිස් පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගෑස් නැති නිසා භූමිතෙල් ලබා ගැනීමට පැමිණෙන ජනතාවද අද දිගු පොලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. අපි හැමදාම දුකේ. රට කරන්න බැරි නම් අනේ දෙයියනේ උඹ ඵලයන් කියන්න තමයි තියෙන්නේ. මා ජනතාව විඳින දුක පේන්නේ නැද්ද ජනාධිපති? තාම යන්නේ නැතුව ලැජ්ජාවක් නැද්ද? යන්න කියන්න මේ මොන ආණ්ඩුවක්ද? මේ වයසක ගිහිලා පුටුව බදාගෙන ඉනවා. කොටා ගෝ හෝම්. ඒ මුළු රටම කියනවානේ ඒ මිනිස්සේ යන්නේ. අයියත් යන්න මල්ලි යන්න ඉඳගෙන මේ අයින්සක මිනිසුට වද දෙනවා. උගේ දරුවෝ උදේ කකා බිබි ජීවත් වෙනවා. අපේ අයිසක දරුවෝ දුක් විඳිනවා මෙතන. ආ ලාබ්දල් පොලිගොල්ට ගා ගන්නවා. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩින්ස්, හේමාස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරෙන් එක්ව අපේ ජීවිත ජයගමු. මේ මනුතම් මෙහෙවරට සියත අපේත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා.
වර්තමානයේ රටේ පවතින ආර්ථික පීඩනය හමුවේ ජනතාව පත්ව සිටින්නේ දැඩි පීඩනයක. එලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. මෙලෙස ක්‍රියාත්මක මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CBL සමූහය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මේ මනුදම් මෙහෙවර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. ස්තුතිය බුදු කරන්න ඕනේ ඩයලොග් ආයතනයටත්, සර්වෝදය ආයතනයටත්, හේමාස් ආයතනයටත් විශේෂ ස්තුතිය බුදු කරනවා. අපිට මේ ලැබුණමයි මේ වගේ සත්කාරයක්. අපේ මේ සර්වෝදය ආයතනය, ඩයලොග් ආයතනය, මාස් ආයතනය, හේමාස් ආයතනය මනුදම් මෙහෙවර කියලා විශේෂ වැඩසටහනක් විදියට දිලුඳු මිනිස්සුන්ට එකතු කරගෙන මේ වගේ බඩු මල්ලක් ලබා දීම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. හේමාස්, මාස්, ඩයලොග්, සර්වෝදය එක්කහුවලා මේක ගොඩක් අමාරු වෙලාවේ බඩු මල්ලු දීලා තිනවා, හැමෝටම උදව් කරලා තියෙනවා. ඒ ගැන මේ ආයතන ටිකට මම ස්තුතිවන්ත වෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.